හෙලෝ ළමයි, එනවද කැම ටිකක් හදන්න? අද අපි හදන්නේ ක්‍රිස්මස් එකටත් සෙට් වෙන විදිහේ කැම ටිකක්. දැක්කම පේනවනේ ඉතින් මොනවද කියලා. මාස් දැක්කට මාස් විතරක් නෙමෙයි. අපි ඉස්සරම මාළු අසුද්ධ කරගමු. මෙහෙමයි ඉතින් මම ඉන්න පැත්තේ හැටියට මම ගත්ත ඉතාලියේ ඉන්න මාළුවෙක්, ඔගලන්ට ලංකාවේ ඉන්න මාළුවෙක් ගන්න. මෙයාගේ ඩෙන්ටිටි තිබ්බේ ඉටාලියන් කියලා. ඔගලන්ට ශ්‍රී ලංකන් ඒවා ගන්න පුළුවන්. හොඳට සුද්ධ කරලා තුන පහ ටිකක් එහෙම දාලා අපි මේ මැරිනේටඩ් පාරක් දාන්න තමයි යන්නේ මැරිනේට් කරන්න. ඊට පස්සේ දා ගන්න මිරිස් කුඩු තුන පහ වැඩි වුණා බොරු කියන්න ඕනේ. වැඩියෙන් වැටුණා කරන්න දෙයක් නැහැ. මොකද කැමරාව දිහා බලාගෙන දැම්මේ. ඊට පස්සේ මේ ආපන තුන පහ ෆ්‍රීලන් එකේ, ඊට පස්සේ කහ කුඩු, ඊට පස්සේ මේවා සාමාන්‍යයෙන් ඔයගලන්ට ඕන ඕන විදිහට දාගන්න. හැම ප්‍රශ්න නැහැ. ඉතින් අර මගේ අතේ අරක වැඩි වුණ හින්දා මම කිව්වා. ඊට පස්සේ ගම්මිරිස් කුඩු චුට්ටක් දාගන්න. ඊට පස්සේ ඔරිගානෝ, ලුණු, ඊට අමතරව ඔලිව් ඔයිල් ටිකක් දාලා මේ ටික හොඳට කලවම් කරන්න ඕනේ. ඒ කියන්නේ මේක මාළු වගේ බොක්කේ, කොළ බොක්කේ, ඇහි ඇඟේ සියලුම අවයවවල පස්ස පැත්තේ එනකම්ම ගා ගන්න හොඳට. මොකද පොඩාත ඔයගලන්ට පේනවා දැන් පොඩා තුන පහ වැඩි වෙච්ච ගතිය. ඉතින් කරන් දෙයක් නැහැ. එහෙම තමයි. ඉතින් ඩාන්ඩුන් වෙනවා කාට වුණත්. ඉතින් මේකත් එක්ක මම තව ඒව මේවා ටිකක් ගත්තා. බලමු අපි මේවා මොනවද හදන්න පුළුවන් කියලා. මේක ක්‍රිස්මස් මෙනු එකක්ම නෙමෙයි ළමයි. ඔයගලන්ට මෙතනින් කැමති ඒවා ක්‍රිස්මස් එකටත් හදා ගන්න. ඉතින් ලංකාව විදියට කැම, ඒ කියන්නේ අත්තල් පාටි එහෙම දානවනේ ඔයගොල්ලෝ. 31 පාටි, නත්තල් පාටි, ඒවට ඉතින් එහෙම සෙට් කර ගන්න පුළුවන් දෙයක් තියෙනවා නම් සෙට් කර ගන්න මෙතනින්. ඊට පස්සේ අර සෙට් කරගත්ත මාළුවා ඉන්නවනේ, එයාව අපි දානවා ෆ්‍රිජිත්‍රීෂේ. ෆ්‍රිජිත්‍රීෂේ වචන ෆ්‍රිජිත්‍රීෂේ කියන්නේ එයා ෆ්‍රයි එක. මාළුවාගෙන් පස්සේ මස, මස් කුකුල් අණ්ඩක් තමයි තෝරගෙන තියෙන්නේ. ඉස්සෙල්ලම ලුණු දාගන්නවා. මොකද මට ලුණු දාගන්න අමතක වෙනවා ගොඩක් වෙලාවට. ඒක නිසා ලුණු ටිකක් දාගෙන ඊට පස්සේ ලයිමෝල් දාගන්න තියෙන්නේ. ලයිමෝල් වෙනට ඔගලන්ට දෙහි ලෙමන් වගේ ඕන දෙයක් දාගන්න. සිට්‍රික් ඇසිඩ් තියෙන දෙයක් නම් ඕගොල්ලොන්ට ඕන දෙයක් දාගන්න පුළුවන්. දෙහි දාගත්තේ ටිකක් යහමින් දාගන්න. මේක නිකන් අර ස්වීට් ෆ්ලේවර් එකට, ස්වීට් ඇන්ඩ් සවර් එකක් තමයි හදන්නේ. ඔක චිලි ගාලික් සෝස් එකක්. ඔයගලන්ට ওই සෝස් එකක් නැත්තම් ඔයගලන් නිකන් මිරිස් කෑලි ටිකක් එක්ක සුදු ලුණු හොඳට තලලා 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 දුනොත් මේකට දාගන්න පුළුවන්. ඊට පස්සේ මම දානවා සීනි. සීනි දාන ළමයි මේක නිකන් අර හනි ග්ලේස් වගේ වෙන්න. සීනි ටික කැරමලයිස් වෙද්දී, උණු වෙද්දී සීනි ටික කැරමලයිස් වෙනවා. එතකොට නිකන් මේක නිකන් හනි ග්ලේස් වගේ ලස්සන ලස්සන නෑ රස ස්වීට්නස් එකක් එනවා මේකට. ඒක හරි රසයි. ඔයගොල්ලෝ මං කියනට චුටක් හදලා බලන්නකෝ මේ විදියට. ඒක ටික ඔයගොල්ලන්ට දැනේ මාර වෙනසක්. ඉතින් මේක හොඳට ඊට පස්සේ මේ විදියට අර චුට් චුට් වල ඔක්කොගෙම ඇතුළට යන්න මේක හොඳට මැරිනේට් කරගන්න, ගා ගන්න. ඊට පස්සේ ඔය පේනවනේ ඔය වනචර විදියට හිතන්නේ පයි අස්සවල් වල ඔක්කොම දාගන්න. එතකොට තමයි මේක රස. ඊට පස්සේ අපි හදාන්න යනවා ළමයි බත් එක. මේ බත් එක නම් ඕගලන්ට නත්තලට ෂුවර් ෂොට්. ඕගලන්ට හොඳටම මැච් වෙනවා. මොකද මේකේ පාට වර්ග ගොඩක් තියෙනවා. අර වගේ කෝන් එකක් ගන්න, මේ වගේ චීස් ගන්න. මේක හැපි කව් වගේම චීස් එකක්. චුට්ටක් මේකේ ක්‍රීමි ගතිය ටිකක් වැඩි. ඕගලන්ට තියෙන නෝමල් හැපි කව් චීස්. මොන හරි තියෙන චීස් එකක් ගත්තට එහෙම අවුලන්නේ නැහැ. මේක මම නිකන් පෙන්නන්න මේ නෝමල් හැපි කව් චීස් එකම තමයි මේ පේනවා. ඉතින් කෑලේ කෑව එක වෙනම කරන් දෙයක් නැහැ. ඉතින් ඒ වගේ චීස්. ඊට පස්සේ මේ වගේ බේල් පෙප. දැන් ඔයගොල්ලන්ට මෙතන බැලුවම් පේනවනේ කොළ පාට, රතු පාට, කහ පාට, එක එක පාටවල් ගොඩයි. ඉතින් අත්තරට නම් මේ බත් එක ඔන්න සුපර්. හරි, එහෙනම් මුලින්ම අපි මේ බෙල් පෙප්ප ටික කපා ගමු. බෙල් පෙප්ප කපා ගන්න ඉතින් ඇට් කපා ගන්න අයින් කරගෙන ඉවර වෙලා බෙල් පෙප්ප ටික කොටුවට කොටුවට කපන්න. මම ළමයි මෙන්න මේ වගේ භාජනයක් තියාගන්න ළඟින්. එතකොට ඒකට කුණු දාගන්න පුළුවන්. ඒක අයිස්ක්‍රීම් බාස්කට් එකක්. ඉතින් පස්සේ ඒක ලොකු කුණුවකට දානවා. එහෙම තමයි මම කරන්නේ. මෙන්න මේ බෙල් පෙප්ප ටික මේ මම කපනා වගේ වේගෙන් ඔයාලට කපන්න බෑ. ඉතින් මේවා එඩිට් කියන්න එපා. මේවා මේ වේගෙන් දාලා මේ ස්පීඩ් කරලා කියලා කියන්න එපා. ගහනවා කනට දෙකක්. මේ ඇවිල්ලා මගේ හැකියාව. මට මෙච්චර වේගෙන් කපන්න පුළුවන්. මේවා තමයි මට දෙවියෝ දුන්න වරම්. ඔගලන්ට ලීක්ස් උත් මෙතනට ගන්න පුළුවන්. ලුණු කොළ ගන්නත් පුළුවන්. ඈ මම අරන් තියෙන ලුණු කොළ. ඊට පස්සේ මේ ඔක්කොම ගානට මේ වගේ රෙඩි කරගෙන ඉවරලා අපි ඊට පස්සේ බත් එක තියා ගන්න ඕනේ. නැත්නම් බත් හදන්න බෑනේ. බත් කෝප්ප තුනක් මම දාගත්තා. හොඳට හොද ගන්න. ඔගලන්ට මේක වොෂින් මැෂින් දාලා හරි කම නැහැ. හොද ගන්න හිතනවා නම් හොඳට හොද ගන්න. හොඳට හොද ගන්න එකයි වැදගත්. මම ගත්තේ බාස්මති. දැන් නම් රටවල වල ඉඳලා බාස්මති කාලා ඇති වේලා ළමයි. සුදු හාලක් කන්න, රතු හාලක් කන්න හරි ආස තින් ගන්න. ඒවා බාස්මති තමයි ලාභ එහෙම බලද්දී. හරි, ඊට පස්සේ ලුණු දාන බත් එකට. ඊට පස්සේ බත් එක අතර හොඳවට පිය දාන මේ රයිස් කුකර. නැත්තම් අම්මා හමන්නයි අම්බෝ රයිස් කුකර එක පිච්චුවා කියලා. ඊට පස්සේ මේකට වඳින්න තමයි බත් එකට. සාම්ප්‍රදායික ටිපික ශ්‍රී ලංකන් ගෘහණියක් විදියට, නෑ ගෘහණයෙක් විදියට මම වඳලා තමයි බත් එක ඔන් කරන්නේ. ඊට පස්සේ අපි දැන් බත් එකේ මිශ්‍රණය හදාගමු. ඉස්සෙල්ලාම තෙල් ටිකක් දාගන්න. මේ මම දාගන්නේ සූර්යකාන්ත තෙල්. ඔයගලන්ට පොල් තෙල් දාගන්නත් පුළුවන්. සුදු ලුණු බිකක් ගැන කියන්න අමතකුණා ළමයි. සුදු ලුණු බිකක් දෙකක් වගේ, බිකක් දෙකක් වගේ දාගන්න. ඉතින් මේ වගේ ලස්සනට නයිස්ලි දාලා හොඳට මේක ෆ්‍රයි කරගන්න තෙල්වල දාලා. ඊට පස්සේ අපි ඒත් එක්කම දානවා බෙල් පෙප්ප ටික. බෙල් පෙප්ප ටිකක් හොඳට මෙලෙක් වෙන්න ඕනේ ළමයි මේ තෙල්වල බැදිලා බැදිලා. මම ඉතින් ගොනා වගේ මේ දෙක කලවම් කරගත්ත. එහෙම මෙහෙන් ලීක්ස් ටික කුත් වැටෙන එක ගණන් ගන්න එපා. ඔගොල්ලෝ ඒව ගැන වැඩි හිතන්න එපා. ඔනට වැඩි දේවල් ගැන හිතාන ගියොත් ළමයි මොංගල් වෙනවා. ඊට පස්සේ මේ බෙල් පෙප්ප ටික හොඳට මේ තෙල්වල පදම් කරන්න, කලවම් කරන්න. මොනවද කරන්න තියෙන්නේ? ෆ්‍රයි කරන්න. කරන්න තියෙන දේවල් ටික ඔක්කොම කරන්න මේ තෙල් ටිකත් එක්ක නයිස්ලි. ඔයගලන් බලන්න නිකන් මෙතනම නිකන් ක්‍රිස්මස් කේක් එකක්
එකක් වගේ නට පැනිරහ නෑ. ඉතින් මේක බත් එකට හදන මිශ්‍රණයක්. ඔගොල්ලෝ ගොනු වෙන්නේ පා. ඉතින් මේ මගේ මාළුවා අයියෝ අකර තැබ්බයක් කළා මේ කොලෙන් වැහිලා. ඊට පස්සේ මං ආයේ මේ කොලේ හතර වටින් ඉරලා ආයි දැම්ම මාළුවව. පොඩ පොඩ්ඩයි මේ වෙලා තිබ්බේ මාළුව. හරි, ඊට පස්සේ අපි මේකට කෝන් දානවා. කෝන් වලට ඉතාලි භාෂාවෙන් කියන්නේ මයිස් කියලා ළමයි. මයිස් නයිස් නේ, නයිස් නෙමෙයි හැබැයි මයිස්. හරි, මයිස් තමයි මේ තියෙන්නේ. ඉතින් ඔන්න කෝන් මම ටින් එකක් දාගන්න. ඔයගලන්ට ඇති ප්‍රමාණය අවශ්‍යයි කියලා හිතනවා නම් චුට්ටක් අඩුවෙන් දාගත්තත් කමක් නැහැ. මෙහෙම දැම්මම කෝන් රස හොඳට එනවා ළමයි බත් එකට. කියන්නේ කෝන් රයිස් එකක් කියලා අපිට ඒකට නම දාන්න පුළුවන් ඒ වගේ වෙද්දි. ඉතින් මම කෝන් ටික හොඳට දාලා ඉවර වෙලා කෝන් එක චීස් එකක් දානවා. ඔයගලන්ට චීස් කෑලි එකක් දෙකක් අඩුම ඉතින් එකක් දාන්න නැත්නම් චීස් රහින් නැහැ. ඉතින් දෙක තුනක් දාන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඉතින් මම මේකෙන් කැලරි දෙකම දැම්මා. මොකද මේකේ හොඳ චීස් රහක් යනවා. ඉතින් මේක හොඳට කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයගලන්ට දැම්මම පේනවද බත් එක මිශ්‍ර කරන්නත් කලින්ම රතු පාට, ඊට පස්සේ කහ පාට, අපි තව ටිකින් ලුණු කොළ එක දැම්මම කොළ පාට පාට ගොඩයි. ඊට පස්සේ ලුණුත් දාගන්න මේකට මෙහෙම්ම. ඊට පස්සේ මම මේකට දානවා මෙන්තා. මෙන්තා කියන්නේ ළම සෝරි බැසිලිකෝ. බැසිලිකෝ කියන්නේ බැසිල් කොළ. මේක වේලලා හදපු කුඩු කරලා දාපු එකක්. ඊට පස්සේ අපි ඒකට දානවා මෙන්තා. මෙන්තා කියන්නේ මින්ට් කොළ. ඒකට තව පොඩක් සුවඳයි. ඒ කියන්නේ අර තියෙන සුවඳ වැඩි වෙනවා. ඒ කියන්නේ බත් එකේ සුවඳ වැඩි වෙනවා. ඉතින් ගම්බිරිස් ඇට ටිකක් එහෙම දාගන්න. ඕගලන්ට ඕන නම් කැරමිරිස් ටිකක් එහෙම දාගන්න. ඉතින් මම අවුලන්නේ. මම මුකුත් කියන්නේ නැහැ. මම තරහ වෙන්නේ නැහැ. ඕගලන්ට ඕන දෙයක් කරගන්න. මම එහෙම තරහ වෙන ජාතිය කෙනෙක් නෙමෙයි. ඕගලෝ ඕන දෙයක් කරගන්න. ඊට පස්සේ දාගන්න කොහොමාරි ලීක්ස් ටික. එච්චරයි මට වෙන්න ඕනේ. අනිත් එක මේ මං උයන්න කියලා දෙනවා කියලා හිතන්නත් එපා කියලා දෙනවා. ඉතින් ඒක වෙනම කතා වෙනකොට මම ඉතින් ඔහේ උයනේවා වීඩියෝ කරලා දානවා ළමයි ඔයගලන්ට. ඉතින් ඔයගොල්ලෝ කැමති දේවල් තියෙනවා නම් හදන්න. ඔය සමාරුව හදනවා, හදලා රහයි කියනවා. ඉතින් කොහොම හරි කමන්නේ රහට ලේසියට කනවන එච්චරයි නැද්ද? උයන්නද කියලා දෙනවද නැත්නම් බලන් ඉනද ඕන එකක් කොහොම හරි උයාගෙන කනවන එච්චරයි වෙන්න ඕනේ. බඩෙන් පහලට ගියාම ඔවා කොහොම හැමදේම අනිත්‍යයි. හරි, දැන් පේනවා නේද ඔයගලන්ට නිකන් නත්තලේ පාට ගොඩක් එක. හරි, බත් එකේ මිශ්‍රණ ඉවර. දැන් අපි යන් මේ හතු එකක් හදන්න. මොනවාද මේ හතු? වරදියට කියනවා හතු කියලා කියන හත්තු. මේකට කියන්නේ ෆුංගි කියලා, හතු වලට ඉතාලි භාෂාව. මේක ෆුංගි මිස්තෝ එකක්. මිස්ති කියලා මම හිතන්නේ කියන්නේ ෆුංගි මිස්තෝ එකක්. කියන්නේ මිස්තෝ එකක් කියන්නේ සමහරවිට මිශ්‍රණයක් වගේ නිකන්. ඒ කියන්නේ කලවම් වර්ග ඔයගලන්ට පේනවද නිකන් ගොඩක් වර්ග තියෙනවා මේක ඇතුලේ. මේකම කපලා හදා ගන්න පුළුවන්. ඉතින් මම මේ ඉතාලි රෙසිපියක් විදියට නෙමෙයි හදන්නේ. ඉතින් අපිට හරි කුරිරු හැකියාවක් තියෙනවා ළමයි. මෙහි තියෙනවා ගොඩ ඉතාලි කෑම වර්ග අපිට පුළුවන් ලංකාවේ විදියට හදන්න. මෙහි තියෙනවා කරි චෝෆි කියලා මල් වර්ගයක්. ඒක සාමාන්‍ය මෙහි ඉතාලි කෑමක්. අපි ලංකාවේ ඇන්ටිලා ගොඩ වෙලාවට ඒක කෙහෙල්මුව වගේ හරි රසට හදන මන්නයි කදන් දන්නේ බර කියන්නේ නැහැ. හරි, අර වගේ ආහාර හතු ටික හොඳට චුරි චුරි කෑලි වලට කපලා ඊට පස්සේ අපි ලුණු භාගයක් වගේ කපා ගන්නවා. මේක හීනියෙන් කපන්න. ඕගලන්ට මේ වගේ දක්ෂ කපන්න බෑ. ඕගොල්ලෝ මෙච්චර දක්ෂ නැහැ. එච්චරයි. ඕගොල්ලෝ මන් තරම් දක්ෂ නැහැ. එච්චරයි. ඊට පස්සේ රතු පාට මිරිස් කඩලකුයි කොළ පාට මිරිස් කඩලකුයි ගන්න. ඔයගලන්ගේ පක්ෂේ පාට හැටියට ඔයගලන්ට මිරිස් කඩල ඕන නම් වෙනස් කරන්න පුළුවන්. මම JVP UNP and BBC and XXX BCX නිසා මම මේ පාට වල ටික ගත්තා. ඊට පස්සේ මේ සුදු ලුණු බිකකුයි ආයි කොත්තමල්ලි කොළයක් ඒකට ඇවිල්ලා තිබ්බා. ඉතින් ඒ ඇවිල්ලා තිබ්බ හින්දා ඒකත් සෙට් කරගත්තා. හරි, මගේ මාළුවත් රෙඩි. කොළේ කපලා ගානට මාළුවත් සෙට් කරගත්තා. ඉතින් අනේ අම්මෝ දෙයියා රත් වෙලා හැදිලා ගානට ඇවිල්ලා. ඉතින් එයා ෆ්‍රයි එකක් ගන්න. මම ඔයගලන්ට හැම වෙලේම කියනවා තාම ගත නැද්ද ගෙවන්න හරි ගන්න. රටට ලෝකෙට ණය වෙලා හරි යාෆා එකක් ගන්න. ඉච්චරයි. මොකද ඒක හොඳයි. තෙල් නැතුව කන්න බොන්න. දැන් බලන්න මම තෙල් නැතුවනේ කෑමේ ටික ඔක්කොම. ඔයගොල්ලෝ පිළිගන්නේ මේ කුකුල්ලුන්ගේ ඇඟ ඇතුලේ හරියට තෙල්. අම්බෝ බලන්නකෝ තව ටිකකින් එළියට එද්දි. ඔන්න මම කුකුලව දැම්ම ඈ. දැන් මගේ බත් මිශ්‍රණය හරි. දැන් මම ඉස්සලම මිශ්‍රණය ලොකු බේසමකට වගේ එකට දාගන්න. මොකද මම මේ බේසම වගේ එකේ තමයි ළමයි බත් කලවම් කරන්නේ. ඊට පස්සේ මේ ඔක්කොම බිඳුවක් නෑනේ මම දාගන්නවනේ. මේවා සල්ලි හොඳේ මම කියන හැම වෙලේම මේවා සල්ලි. ඊට පස්සේ මේක ඔක්කොම මේවා කලිවරලා මේකට බත් එක දාගන්න. සාමාන්‍යයෙන් චුට්ට චුට්ට දාලා කලවම් කරන තරමට මේකේ රස වැඩි වෙනවා. මොකද මුලින්ම දාලා කලවම් කරන ටික හොඳට රසට අනව ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඕ දුම ඔයගලන්ටත් වැදුනත් දුම ගණන් ගන්න එපා පොඩ්ඩක්. එහෙම තමයි. ඉතින් එහෙම ඩාන්ඩුම් වෙනවා. අපි ඉතින් කැමරා ශිල්පියෝ නෙමෙයි ළමයි. ඔහේ උයනවා, ඔහේ දානවා, ඔහේ කනවා, ඔයගොල්ලොත් ඔහේ බලනවා. ඉතින් ඒක ඔහේ ජීවිත, අපේ ජීවිත. ඊට පස්සේ ඉතුරු ටිකක් දාලා ඉවර වෙලා මේ ටික හොඳට කලවම් කරගන්නයි තියෙන්නේ. මතක ඇතුව අර තාච්චියට මේ වොක් එකට දාලා හොඳට මෙන්න මේ ටික මේවා කරගන්න. මේවා අපරාධනේ. මේවා තමයි රහ තියෙන්නේ. අර අපේ අම්මලා කියලා අන්තිමකට තමයි රහ. ඒ වගේ අන්තිමට වෙන්නේ ඉතුරු වෙලා තියෙනව රහයි. ඊට හොඳට මේව කලවම් කරලා ගන්න. මෙන්න මේ වගේ බත් එක හොඳට ඊට පස්සේ කලවම් කරන්න තමයි තියෙන. දෙයිය බුදුන් සිහි කරගෙන හොඳට කලවම් ෆයින් කරගන්න මේක. ඊට පස්සේ මෙන්න මේ වගේ ලස්සන ලුක් එකක් එක්ක ඔන්න අපේ බත් එක ෆිනිෂ් වෙනවා. හරි, දැන් අපිට තියෙන්නේ අපේ මෂ්රූම් එක හදාගන්න. එහෙම නැත්නම් හතු එක හදාගන්න. මුලින්ම අපි තෙල් ටික දාලා ඉවර වෙලා ඊට පස්සේ ඒකට සුදු ලුණු ටිකක් දානවා. මෙන්න
මෙන්න මෙහෙම හොඳට සුදුරුන් ටික තෙල් එකේ රත් වෙගෙන එනකොට තමයි අපි ඊළඟ ඉන්ග්‍රීඩියන්ට්ස් දාන්න ගන්නෙ. ඒවා පිළිවෙලින් ගත්තොත් ඉතින් කළු පාට සෝරි කළු නෙමෙයි අඹෝ පාට වලුත් දෙනවා. කොළයි රතුයි මිරිස් ඊට පස්සේ දාගෙන මේකත් පොඩ්ඩක් මෙව කර මිරිස් තෙල් වල මෙහෙම මෙව කරගත්තාම ළමයි සැර චුට්ටක් අඩු වෙනවා. ඊට පස්සේ මේ ලූණු ටික හොඳට අතින් පොඩි කරලා අර ලූණු තිරු 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 ගතියට වෙනකම් හොඳට අතින් පොඩි කරලා ඊට පස්සේ ලූණු ටික දාගන්න. ඊට පස්සේ ලූණු චුට්ටක් දාගන්න. ලූණු චුට්ටක් දාගෙන ඊට පස්සේ අපි තුන පහ චුට්ටක් දාගන්නවා. ඊට පස්සේ ඉතින් මේක ආයි උඹල කඩ චුට්ටක් දාගන්න. ඔයගොල්ලන් ලොකු ලොකු කෑලි තියනවා නම් ඉතින් චුට්ටක් දාගන්න. මගේ උඹල කඩ පොඩක් පරණයි දැන්. කියන්නේ කාලයකට කලින් ගත්තුවා. කෑලි මිරිස් චුට්ටකුත් දාගන්න. ඔයගොල්ලන්ගේ සැර අවශ්‍ය ප්‍රමාණයට. මම ඉතින් වැඩි සැර කන්න මම කනවා. අපේ අයියා කන්නේ නැතිනම් මම චුට්ටයි දැම්මේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් සූදුරු චුට්ටක් දාගන්න. ඊට පස්සේ සෝරි සූදුරු නෙමෙයි අනේ මහදුරු 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 අම්මෝ වැරදුනානේ සමාවෙන්න. සමාව භාජනයකට දාලා පැත්තකින් දිලා තියන්න සමාවෙන්න. හරි මේ ටික හොඳට මෙහෙම කලවම් කරලා ඉවරලා අපේ මෂ්රූම් ටික දාගන්න. මෂ්රූම් පොඩ්ඩක් රබර් වගේ නිසා ළමයි පොඩ්ඩක් වෙලා හදන්න වෙනවා. මේ උයනවා කියන එක ඉවසීමෙන් කරන්න නැත්නම් උයන්නේ නැතුව ගෙදරින් අම්ම හදලා දෙන දේක් කන්න. ඕගලන්ට මේ උයන්නයි රණ්ඩු වෙනයි ඉවසන්න නැතුව ඉන්න බෑ මුකුත් කරන්න. ඒකින් තමයි පරිස්සමට මේක හදාගන්න. ඉතින් මේක තෙලුත් අඩු නිසා අපි මේ හොඳට මේ කලවම් කරන එක තමයි වැදගත්. මොකද මේක අර පොඩි තෙල් ප්‍රමාණයකින් තමයි හදාගන්නේ. ඉතින් ඊට පස්සේ අපි දාගන්න ඕනේ තක්කාලි සෝස් ටිකුත් මේකට. තක්කාලි සෝස් නැත්නම් තක්කාලි පේස්ට් එකකින් උනත් කමන්නේ නැහැ. ඉතින් ඔන් චිලි සෝසක් වගේ උනත් තවලානේ. ඕගලන්ට මෙතන ඕන කොන්ඩිමන්ට් එකක් යූස් කරන්න පුළුවන්. මම මයෝනීසුයි තක්කාලි සෝසුයි තමයි දැම්මේ. ඔයගලන්ට ඕන නම් වෙන මොන හරි විඳ වැඩි රස දෙයක් තියනවනම් චුට්ටක් දාගන්න. ඉතින් මේ මම දැම්මේ චුට්ටක් ඔයගලන්ට දැක්කම් පේනවා නේද? දැන් මේක දුම ගහ ගහ එනවා. ඉතින් ගෙවල් දොරවල ජනෙල් එහෙම හරින නැත්තම් ගෙදරින් නෙවෙන්නේ වසන්න හම්බ වෙන්නේ නැහැ. මේ අතරින් මම තව ප්ලෑන් කරා ළමයි නිකන් සලාඩ් එකක් වගේ හදන්න. දැන් ඔයගලන්ට ක්‍රිස්මස් මේසෙට සලාඩ් එකක් වගේ හදන්න තියනවා නම් පට්ටනේ. මම මේම පොඩි සැමන්ටින් එකක් ගත්තා. මෙහි ඔලිව් ඔයිල් එක තමයි සැමන්ටින් දෙන්නේ. බොග්ගල වැක්කේනේ ඔලිව් ඔයිල්. ඒකින්ද අවුලක් නැහැ. අමුවෙන් කන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ සැමන්ටින් එකේ ඉතින් ඔක්කා වෙනවා. මේක වැටෙන්නේ නැහැ. මේ ඇතුලේ තියෙන සැමන් හරි අමාරුයි. ඊට පස්සේ ඔන්න කොමාරි මේ ටික වට ගත්තා. ඔගලට තියෙන සලාඩ් එකක් සාමාන්‍ය ක්‍රිස්මස් මේසෙට වටිනව නේද ළමයි? මට ඒක නිකන් හිතුණා හිතුණා වගේ. ඒකින්ද මම නිකන් හැදුවා හැදුවා. ඉතින් ඔයගලන්ට මේම ෆ්‍රෙෂ් චෙරි ටොමැටෝස් ටිකක් ගන්න පුළුවන් මේ වගේ. ඔයගලන්ට මෙච්චර වේගෙන් කපන්න බෑ ආ. ඔයගොල්ලෝ හිමින් කපන්න නැත්නම් අතපය කපා ගන්න වෙනවා. මොකද මේවා එඩිට් නෙමෙයි. මේවා මේ ස්ලෝ මේ මොනවාද හයි ස්පීඩ් දාලා නෙමෙයි මේ වේගෙන් කපන්න පුළුවන්කම මට තියෙන. ඉතින් මේ ටික හොඳට මෙන්න මේ වගේ චිලි ටොමැටෝස් ටික කපලා ඊට පස්සේ මේ වගේ ග්‍රීන් චිලි එකක් අරගෙන ඒකත් මෙහෙම බස 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 ගාලා හොඳට හීනියට කපා ගන්න තමයි තියෙන්නේ. ඔගලට ඉතින් මෙතන ඕන දෙයක් පාවිච්චි කරන්න පුළුවන් ළම. ඒ කියන්නේ මම මේ නිකන් ගෙදර තිබ්බ ඒ වෙලාවේ අමුද්‍රව්‍ය වලින් හදාගත්ත සලාඩ් එකක්. ඉතින් ඒනවට සලාඩ් එකක් කියන්නේ ඉතින් වටිනවනේ ළමයි ක්‍රිස්මස් මේසෙකට අවුරුදු මේසෙකට ඕන දෙයකට. මේ ගෝවා නෙමෙයි නැත්නම් ගෝවා අමුවෙන් කන මං ඉබ්බෙද්ද කියලා හයි. මං අපි ඉබ්බෝ නෙමෙයි අපි ඉබ්බෝ නෙමෙයි ළමයි මේ ඇවිල්ලා අයිස්බර්ග් කියලා ගෝවා කුලයේම එකක් මෙන්න මේ ගැජමැටික් එක බලන්න. මෙහි සාමාන්‍යයෙන් ඉන්සලාතා කියලා කියන්නේ සලාඩ්ස් වර්ග හදද්දි ඒවා හොදලා ඒවේ අර වතුර බේරවන තියෙන ගැජමැටික් එක මෙන්න මේක ඇතුළට මෙන්න මෙහෙම දාන්න තියෙනවා. ඉස්සල්ලාම මේ ටික කපලා ඊට පස්සේ මේක හොද ගන්න තියෙනවා. හොදගෙන ඉවර වෙලා ඕක ඇතුළෙම තියලා හොද ගන්න පුළුවන්. හොදගෙන ඉවර වෙලා මෙන්න මේකට මෙහෙම දාලා ඊට පස්සේ මෙන්න මේ පියනෙන් වහලා පොඩ පියන වලින් ඔන්නෝම වහලා ඊට පස්සේ මෙන්න මේක අර ගලේ අඹරනවා වගේ ගුසු ගුසු ගාලා මෙන්නම කරකවන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ කැරකෙනකොට අර වතේ හරි සරලයි. ඉතින් ඔයගොල්ලෝ ගොන්නු වගේ නිකන් මැජික් වගේ බලාගින් දෙයක් නැහැ. මේක හරි සරල අර ඉතින් පොඩි තියරියක් අර වටේට කැරකෙනකොට ඔන්න මොකක් හරි ඉඳා ඒක මේ වතුර ටික බේරෙනවා. ඔය තියෙන වතුර බේරිලා දැක්කද ලස්සනට? ඉතින් ඊට පස්සේ මම මේ ටික ඔක්කොම මේකට දාලා දැන් අපේ අර අයිස්බර්ග් උයි තක්කාලි ග්‍රීන් චිලි සැමන් ඒවත් එක්ක ඔලිව් ඔයිල් චුට්ටකුත් ඕනනම් ඔයගොල්ලෝ දාගන්න. ඉතින් මම දැම්මේ නෑ. මම ඔලිව් ඔයිල් වලට එච්චර ආස නෑ. අපේ අයියා නම් කද්දි දාගෙන කෑවේ. මේක හොඳට මෙන්න මෙහෙම මේකට දැක්කන් ලුණු චුට්ටක් මොන හරි ගම්බිරි චුට්ටක් දාගත්තා නම් ඇති හොඳට කලවම්. මම නම් ඒ දැම්මෙත් නෑ. ඉතින් මම හොඳට අමුවෙන්ම කන්න පුළුවන්. පේනවාද ඒ අතරේ අපේ මේ මෂ්රූම් මට අද හරියට බොල කෙලෙනවා නේද වීඩියෝ එකේ. මෂ්රූම් එක අපිට කන්න පුළුවන් ගන්න හොඳට තෙල් ටෙම්පරාදු වෙලා පේරනවාද? දැක්කනේ. ඒ අස්සේ අපේ චිකන් එකත් රෙඩි වෙලා. ඔයගලන්ට පේනවා මේ කළු පාට වෙලා තියෙන. ඒ ළමයි අර අපි ගාපු සීනි නිසා. බලන්න චිකන් එක එලියට ඇවිල්ලා තියෙන තෙල් ටික මම ඔයගලන්ට කිව්වේ. බලන්න මේ මාර ග්ලේස් එකක්. ඒ කියන්නේ නිකන් කණ්ණාඩියක් වගේ දිලිසෙන ලුක් එකක් ඇවිල්ලා තියෙන ළමයි අපි අර සීනි ගාපු නිසා. ඇත්තට මේකේ මාර රහකුත් වෙනවා. ඔයගොල්ලෝ සීනි ගාලා බලලා හදලා ගන්නකො ඉතින් මං කියනවට. ඉතින් දැන් අපේ කෑම වේල රෙඩි. හරි ඉක්මනට හදා ගන්න පුළුවන් ළමයි. එක දිගට උයාගෙන යනවා නම් භාජනත් අඩුවෙන් පාවිච්චි කරගෙන ලේසියට ඉක්මනට උයා ගන්න පුළුවන්. මේ තියෙන මෂ්රූම් එක බලන්න කී ලුක් එක very beautiful so beautiful so elegant. මේ අපේ සලාඩ් එක. මේ සලාඩ් එකත් ඉතින් අපිට ලේසියට හදා ගන්න පුළුවන්ම සලාඩ් එක. ඊට පස්සේ මේ තියෙන අපේ බත් එක. බලන්න බත් එක කොච්චර කල බත් එක නම් මම කියන්නේ ළමයි අත්තරට හදන්න අනේ. වෙන බත් හදන්න එපා.
දැන් ඉතින් හායි කියලා අපිට කන තමයි තියෙන්නේ. එහෙනම් ඉතින් අපේ ටෙස්ටිං 1 2 3 එක දාමු. වෙන දින එහෙනම් අපි බත් එක හොඳට බත් එක කලවම් කරලා බත් එකෙන් හැන්දක් දෙකක් බෙදා ගන්න තමයි තියෙන්නේ. බත් එක හොඳට සුවඳර තියෙනවා. කෝන් වල සුවඳ, ඊට පස්සේ මොනවාද ලීක්ස් වල සුවඳ ඔක්කොම එනවා. අපේ සලාඩ් එක තියෙනවා හරිම ෂෝයි. කිසිම නරක දේවල් නැහැ. ඔක්කොම තියෙන ෆ්‍රෙෂ් හැලවලු. ඉතින් අපි සලාඩ් එකත් හදාගත්තා. ඕන්න අපේ තියෙනවා මෂ්රූම් එක. ඒක තමයි සරට තියෙන්නේ. ඒක පට්ට පට්ට පට පට. ඊට පස්සේ අපි ඒකත් ඔන්න හදාගෙන ඉවරයි. ඊට පස්සේ අපේ මස් බෑය මේකත් හරිම රසයි. හා මේක ඇත්තටම ළමයි සුවඳයි. පේනවද ඔයගලට තියෙන තෙල්? ඒක තමයි එයාර් ෆ්‍රයර් එකක් ගන්න. කියන්නේ වෙනම තෙලුත් දැම්මහම එළියෙන් පේනවනේ. ඔය මසාගේ තියෙන තෙල් වලින්ම තමයි මසාව තැම්බිලා තියෙන්නේ. ඊට පස්සේ මේ අපේ මාළුවා. මාළුවාත් හරිම ලස්සනට තියෙනවා. මාළුවා චුට්ටක් පහේ වැඩි වුණා. ඒක කමන්නේ. උනට රහේ වෙනසක් නැහැ. රස හරිම ලස්සනට. එහෙනම් අපිට කන්න තමයි තියෙන. දැන් එහෙනම් අපි චුට්ටක් බෙදාගමු. මේකෙන් ඇබින්ජක් දාගෙන හිම්බිජ්ජක් දාගෙන ඉවර වෙලා හැම එකකින්ම ජුංජුකුරුට්ටුවයි මෙච්චරක් දාගෙන ඔන්න ඔය චුට්ට චුට්ට දාගෙන නිකන් ටෙස්ටිං 1 2 3 එකක් දාලා බලනවා. මොකද රට්ටු ඔච්චර කන්න බෑ. පොඩ්ඩක් දාගෙන රට්ටු hina වෙනව නැත්නම් එහෙම මෙහෙන් වැරදුනොත් දන්නවනේ. ඉතින් අපේ අම්මන්ට ගම්බෝ. ඉතින් ළමයි මේ කන අතරේ මම කියන්නම් ඔයගලන්ට මගේ channel එකක් දැන් එන්නම් subscribe කරලා තියාගන්න. මොකද අපි 100k වලට යන ගමනේ ඉන්නේ. ඔයගලන්ටත් පුළුවන් මගේ සදාදරණීය 100k family එකට එකතු වෙන්න. මාව subscribe කරලා ඒ වගේම මේ video එක ඔයගලන්ගේ යාළුවන්ට share කරන්න. අම්මලා තාත්තලට පෙන්නන්න මේ අම්මේ මෙන්න මේක හදමු ආද මෙන්න මේක මේ පරණ අත්තලට හදමු ආ 32 රෑ මේක හදමු කියලා එහෙම පෙන්නන්න. ඇත්තටම ඉතින් හදන්න පුළුවන් නේ ඔයගොල්ලන්ට බලාගෙන නැද්ද? නැද්ද? ඉතින් ওই විදිහට තමයි අපි නයිස් නත්තලට ගැලපෙන රත්තල් රෙසිපිය ඔන්න මම රෙඩි කරගත්තේ බොහොම අඩු වෙලාවකින්. හරිම රසට අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් පට්ට ලස්සනට කලර්ෆුල් විදිහට ඔන්න නත්තලට ඔයගලන්ට පිළිගන්නවන්නත් පුළුවන්. එහෙනම් අදර වීඩියෝ කියලා කරනවා ගිහිල්ලා එන්න channel එක subscribe කරන්න. අදර ඔයගොල්ලෝ හැමෝටම Ciao!